සංසාරන්නේ අනාත වූ රටවැසියනි අතීතයක් නැති කිසිවෙකුට අනාගතයක් ඇතිද අතීතයේ සරලව කියෝදේ වර්තමානයේ අභියෝගයක් වැති වගයි වල්වැදීකිය සදාචාරය අපේකම අරබයා එදා ගරුදර සෝම හිමියන් විසින් දසන ලද වදන් අමාවන් අද අපගේ පෙරමග පායන හිරු මඩලක් කරගනි දේශපාලන මගමරුවන් හමුවේ එදා උන්වහන්සේ අනතුරු ඇඟ වූ අගාතය අද උදා වී නැද්ද අපට උදානයක් වූ අපේ සෝම හිමියන්ගේ පරාර්ථකාමී පින්වත් ජීවිතයේද ගොදුරු කර ගනිමින් උන්වහන්සේම පළ කළ එයානාවැකි දැන් සත්‍ය වී හමාරය ඔව් උන්වහන්සේ හොරුන්ගෙන ගියාසේ සදහටම අපෙන් නුදුරාගෙන හමාරය දැන් අපට ඇත්තේ මේ උදාර කටහඬ පමණක් නොවේද පින්වත්නි අද අන්‍යාගමික බලවේග බුද්ධ ශාසනය යට කරගෙන ඉස්මතු වෙමින් තියනවා නෙමේ ඉස්මතු වෙලා අවසානයි කොහොමද මේක වුනේ ක්‍රිස්තියානි වෙනවා කියලා. ඇයි මිනිස්සු ක්‍රිස්තියානි වෙන්නේ? අපිනේ ජාතියේ මුර දේවතාවෝ. මහා සංඝ රත්නයේ ජාතියේ මුර දේවතාවෝ. එනත්නේ මේ විදිහට අපේ ජනතාව පිටම බරපතලන්න බෑ අපිට. ඒ වගකීම අපි ගන්න ඕනේ විශ්වන් වහන්සේලා වශයෙන්. අපි මිනිස්සුන්ට බණ කිව්වනම් ජනතාවට බණ කිව්වා තමයි. මිනිස්සුන්ට බුදු දහම කියන එකම තේරුණාද දන්නේ නැහැ. බුදු දහම තුළින් තමන්ගේ ජීවිතයට අවශ්‍ය දේ හොයාගන්නේ කොහොමද කියන එක පෙන්වා දුන්නා නම් එහෙනම් මිනිස්සු ක්‍රිස්තියානි කියන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි අතීතයටම යමු. දැන් ක්‍රිස්තු වර්ෂ 1505 දී පරංගින් ලංකාවට පැමිණියා. 1948 දී ඉංග්‍රීසියෙන් ලංකාවෙන් ගියා කියමු. ඔය කාලය තුළ අවුරුදු 443ක් විතර වෙනවා. අපි දළ වශයෙන් ගමු අවුරුදු 450 කියන්නේ. අවුරුදු 450ටම ක්‍රිස්තියානි වෙලා තියෙන්නේ 4.5%ක් විතරයි. කියන්නේ අවුරුදු 100කට 1යි. අවුරුද්දකට එක එකක් ක්‍රිස්තියානි වෙලා නැහැ. ඒදා සිංහලයෝ. ඇයි අද සිංහලයන්ට මේ මූනේ? 1815 දී ඉංග්‍රීසින්ට රට පාලනය බාර දුන්නා කියමු. පාවා දුන්නා කියන්නේ නැතුව බාර දුන්නා කියමු. එතන ඉඳන් මේ රට අකරව දාලා ගියා. ඉංග්‍රීසින් දැනගත්ත නේද? ඇයි පරංගීන්ටයි ලන්දේසීන්ටයි මේ සිංහල බෞද්ධයන්ව ක්‍රිස්තියානුවන් කරන්න බැරි වුණේ කියලා. දැනගත් අමතකම මේ බෞද්ධ සංස්කෘතිය කියන තොටිල්ල නැලවෙනවා සිංහලයෝ. ඒ සංස්කෘතිය ඉන්නේ. ඒක ජීවිතේ තියෙනවා. ඒක හින්දයි මේ බෞද්ධයන්ව මේකෙන් අයින් කරන්න බැරි වුණේ. සුද්ධ කල්පනා කරේ සිංහලෙන් මරන්න නෙමෙයි පරංගීන් වගේ. අර තොටිල්ලෙන් ඇදලා එළියට ගන්න. එහෙනම් බණ කියන එක තහනම්, දන් දෙන ඒවා තහනම්, බණහන ඒවා තහනම්, බලදා මාලිගාවේ සේවා ආදිය තහනම් උනානේ. නේද? එමුද? ඒවා තහනම් උනා. පෙරහරත් ඔක්කොම නැවතුණා.
අර පංචලයේ වෙච්ච නියම බෞද්ධ චාරිත්‍රවිදි සියල්ලම සුද්ධ අයින් කරා. පරම්පරා පහක් හයක් තිස්සේ ඔව අයින් වෙලා එනකොට අන්තිමට එන ජනතාවට මොකද වෙන්නේ? ඒ වෙනුවට දුරාචාරය දුන්න පුළුවන් තරම්. සදාචාරයෙන් අයින් වෙන මිනිහා දුරාචාරය අල්ල ගන්නවා කියන එක පුදුමයක් නෑ. හෙටනින්දර ධර්මපාලතුමත් අපි සිහි කරගන්නේ. ඒකිනුත් පොට්ටක් අරගෙන මතක් කරගන්න. ධර්මපාලතුමා මේ රට අත එදා කිව්වයි මම හිතන්නේ 1930 ගණන් වලදී මේක කිව්වේ. සිංහලයන්ට උඹලා දැනගනින්න සුද්ධ කවදා හරි මේ රට අතහැරලා දාලා යනවා. ඒ යන්නේ නිකන් නෙමෙයි උන්ගේ දරුවෝ වගේ කළු සුද්ධෝ 23000ක් හදලයි. ඊට පස්සේ උන් තමයි මේ රට පාලනය කරන්නේ. උන්ට ජාතියක් ආගමක් නැහැ. පන්සල අල්ලපුවත් ගිහිල්ලා පල්ලි ගහනවා. ඒවත් දැන් කරනවා නේ. ඒ ඔක්කොම කරනකොට බලතුතාවි අපිව බේරගන්න දීසේන කුමාරයා පහළ වෙනවා කියලා. පහළ වෙනකල් බලන් ඉන්නවා. උන් උපදින්නේ ඉන්න දීසේන කුමාරයාම අම්මගේ බඩේදීම දෙයියට ඇදලා දානවා. දැන් කරනවා නේ ඔක්කොම. හොඳයි. ඒක එහෙම තියචාවි. බලන්න. මේ ධර්මපාලතුමාගේ කියමන කොයිතරම් සනාතද කියලා ඉංග්‍රීසියෙන් මේ රට බාර දීලා යනකොට නිදහසක් කියන එකක් දීලා සිංහලයට සුද්ධගේ රාජකාරිය කරන්න පාලනය බාර දීලා ගියාම ඒ පාලනේ නායකත්වය ගත්තේ කවුද? D.S. සේනානායක. අපි තාම ගෞරව කරන අගමැතිතුමෙක්. එන ඩී කියන්නේ මොකද්ද? එස් කියන්නේ මොකද්ද? ජොන් ස්ටීවන් සේනානායක. කළු සුද්දෙක් නෙමෙයිද? ඊගාවට ආවේ සර් ජොන් කොතලාවද. සර් එක්කුත් එකම ජොන් වුණා කළු සුද්දෙක්. බණ්ඩාරනායක එස් ඩබ්ලිව් සොලමන් වෙස්ට් රිච්වේ ඩයල් කලිසුද්දේ. ඊගාවට සිරිමාව ආර්.ඩි. බණ්ඩාරනායක. බලන්න පුංචි වෙනසක් තියෙනවා. සාමාන්‍ය යන්තම් හරි ජාතික හැඟීමක් ඇතුව පොඩ්ඩක් හරි වැඩ කරන්නේ. පොඩ්ඩක් හරි වැඩ කරා. අර සිංහල ගතිය ඒකේ නේද? ඊගාවට ආවේ කවුද? ජූනියස් රිචඩ්. කොච්චර සම්බන්ධද දන්නේ? හැබැයි මුල් නම් දෙකම කළු සුද්දේ. ඊගාවට එතනින් මෙහාට ආවේ ඒ පුරුක්කල ඇතුම තමයි. දුර්දෙන් ධර්මපාලතුමාගේ කියමන බොහොම සාර්ථක වෙලා තියෙනවා. දැන් මෙවැනි නායකත්වයන් පත්තලේ කවුද රටට? ඒවත් ඒ පත්කිරීමේ වගකීම කවුද ගන්න තෝනේ? අපේ අතීතයේ ඒගොල්ලන්ට ඒ නායකවරුන්ට කත්තැද්ද නැද්ද හාමුදුරුවරු? ඒ හාමුදුරුවරු නේද ඒගොල්ලන්ව බලේ තිබ්බේ? දැන් අපේ මේදානන්ද නායක හාමුදුරුවෝ කියලා ගියා. අපි සංඝයා එකතු වෙලා කටයුතු කරනකොට ගිහි නායකත්වය ඇති වෙයි කියලා. කවුද කියන්නේ? ඔය ඔක්කොමත් නායක පත්තරේ කවුද? ඒත් හාමුදුරුවනේ මහා සංඝරත්නය. කෑලි කෑලි වලට බෙදි බෙදි සංඝ බලය ඔක්කොම දුර්වල කළේ හාමුදුරුවෝ නෙවෙයිද? පින්වත්නි මේක ඉතින් මේ අස්සේ දැන් අපි කල්පනා කරන්න මේ කාලය තුළම ඔය හැම ආකාරයකින්ම ක්‍රිස්තියානි බලවේගයේ නෙමෙයිද ක්‍රියාත්මක වුණේ? නිදහස ලැබුවට පස්සේ එතන ඉඳන්ම ක්‍රිස්තියානි බලවේගයේ ක්‍රියාත්මක වුණේ. ඒ නිසා
මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා හරියටම පෞල් සංවිධානයේ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ. මොකදද? රට ක්‍රිස්තියානි කරන්න බෑ සිංහල බෞද්ධ පෞල්වල දරුවෝ ටික වැඩි වුණා. ඒ දරුවෝ අංග කරලා ගන්න තමයි ඔය පෞල් සංවිධානය කියන්නේ හැදුවේ. ඒ ක්‍රිස්තියානි සංවිධානවලම මූලිකත්වය. හදලා සිංහල පරපුර එහෙම් පිටිම වඳ කළා. පින්වත්නි මෙතන ඉන්නවා නම් දරුවෝ 10-12 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒ අම්මෙකුගෙන් ඇහුවොත් අම්මට ඔය දරුවෝ 10-12 දෙනා හදන්න කරදරයක් වුණාද ඒක කරදරයක් කියලා හිතනවාද කියලා? කවදාවත් ඒ අම්මා කියන්නේ අනේ මට නම් ඒක කරදරයක් කියලා හිතුණා කියලා. දැන් ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙකුෙන් අහන්න. ඒ අම්මා කියන අයියෝ මීට වැඩි නම් බෑ හරි කරදරයි කියලා. මෙන්න මානසිකත්වයට වෙච්ච දේ. හැබැයි මුස්ලිම් අම්මා කෙනෙකුෙන් අහන්න 25ක් ඇද්ද කියලා? ඒ මුස්ලිම් අම්මා කියයි අර අපි කවුද මේ සීවලි හඳුන්ගේ අම්මා කිවනේ කතාව? කොච්චරුණක් කමක් නැහැ කියලා මේ වගේ පුතාලද? පින්වත්නි මුස්ලිම් අම්මා එහෙම කිය. අද වුණත් සමහර කලාට ගියාම සමහර පැතිවලට අම්මලගෙන් මේක අහලා දරුවෝ 3 දිනකට වැඩියෙන් ඉන්න අම්මලා කෝ බලන්න කිව්වොත් 7-8 දිනක් අත උස්සනවා. ඒගොල්ලන්ගෙන් ඇහුවොත් මෙතන මුස්ලිම් අම්මලා නම් මේ විදිහට හිටියේ ඒ අම්මලගෙන් මේක අහගෙන ළමයි 5 දිනකට වැඩියෙන් ඉන්න අම්මලා අත උස්සන්නේ කියලා. ඒගොල්ලම කියන ඔක්කොම අත උස්සයි වෙන්න. කවුද මේ සිංහල අම්මලාම කියනවා. ඒතර අහපම කියන ආර්ථික ප්‍රශ්නේ. ඇත්තයි. එහෙනම් ක්‍රිස්තියානියටත් හේතු වෙලා තියෙන්නේ ආර්ථික ප්‍රශ්නේ. කොහොමද ඒක ඇති වුනේ? මුස්ලිම් වැත්තට නෑ ආර්ථික ප්‍රශ්න. පින්වත්නි ආගමික සිද්ධාන්ත වශයෙන් යම් යම් වෙනස්කම් තියෙනවා. පන්සිල් කියන එක ගත්තොත් ඒක මනුෂ්‍ය වර්ගයාට අයිති එකක්. ඒ මිනිස්සු අනිත්‍යව කඩනවා කියමු. අඩුගානේ හම්බ කරන සල්ලි ටික විනාශ කරලා යන්නේ කොහොමද? ආරක්ෂා කරනවා. ඒ නිසා දරුවෝ හදනවා. දැන් අපි කොච්චර දැන් මේ රට කැඩෙනවා කිය කියා කෑ ගහනවා අපි. හැබැයි අපි හමු කාටද මේ රට රකින්න හදන්නේ කියලා? අපි කෑ ගහනවා මේ රට කැඩෙනවා, ප්‍රභාකරන් ගන්නවා, රට දෙකට කැඩෙනවා. අපි කෑ ගහනවා. කාටද රකින්න හදන්නේ මේක අපි? පින්නති දරු පරපුරක් ගැන හැඟීමක් තියෙන ජාතියකට උනේ රටක් රකින්නට. මේ ජාතියට පරපුරක් ගැන හැඟීමක් නැහැ නේ. මේ තාත්තලට පරපුරක් ගැන හැඟීමක් තියෙනවද? මෙතන ඉන්න තාත්තල කී දෙනෙකුට හැඟීමක් තියෙනවද දරු පරපුරක් ගැන? ඇත්තටම අලංකවම කියන්නේ ඉදිරිපත් වෙලා ඉන්නවා නම් කෙනෙක් මට මගේ පරපුර ගැන හැඟීමක් තියෙනවා කියලා කියන්න පුළුවන් දරුවෝ 4-5 දෙනෙක් හදලා තියෙන තාත්ත කෙනෙක් ඉන්නවා නම්. දැන් ආර්ථික ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඔය ඇත්තන්ට විස්කි එක නැතුව බෑ. ඔය ඇත්තන්ට කසිප්පු ටික හරි අරක්කු ටික හරි බියර් ටික හරි නැතුව බෑ. මේක ආර්ථික විනාශයක් නේ. සූදුව නැතුව බෑ. ඕකට සල්ලි වියදම් කරන්න ඕන නේද දරු පරපුර නැති කරා. ඕක හොඳ ලනුවක් කෑවා අපි. හොඳට මේක දුන්න ආණ්ඩුවට ආධාර දෙමින් ආණ්ඩුවට උපදෙස් දුන්නා මෙන්න මෙහෙමයි මේ ණයගවන සල්ලි හම්බ කරන්නේ. ඒ නිසා මේව පතරව පල්ලා රටේ කැසිනෝ දාපල්ලා, ධනිකා නිවාස දාපල්ලා, තව තවත් සුරාසෙන් පටන් ගනින්න. දන්නවද පසුගිය අවුරුද්දේ තවත් සුරාසෙන් 2500ක් ගන්නට අනුමත කරා. පස්සේ මේක පොඩ්ඩක් කෑ ගහපම කියන්නේ නෑ ඒක ගන්න නෑ කියලා. දැන් මොකද කරන්නේ? තනින් තන නිශ්ශබ්දව ඒවා විවෘත කරගෙන එනවා. කවුරුත් කතා කරන්නවත් නෑ, දන්නේවත් නෑ ඒක කොහොමද වෙන්නේ කියලා. අලුතින් ඔහේ අරිනවා හැමතැනම. සොට
මේ විදිහට ජනතාව මේ පැත්තෙන් දුප්පත් වෙනවා. ඒකට දන්නවා ඒක තමයි ක්‍රිස්තියානි කරන්න හොඳම පිළිවෙත. මිනිස්සුන්ව දුප්පත් කරපුවාම මොනවා හරි දෙන්න ඒ මිනිස්සු මොනවා හරි ගන්න හිඟන්න වගේ කට අරගෙන බලාගෙන ඉන්නවා. දැන් කොච්චර කල් ණයට කෑවද? අපි කොච්චර කල් ණයට කෑවදද? අපි හිතමු අදුම වශයෙන් අවුරුදු 50ක් ණයට කෑවා. ඒ ණය ලෝකෙ පුරා ණය ගත්තා. ගත්ත ණය වලින් කොච්චර ගෙවුවද? ඊයේ පෙරේද සිළුමින පත්තරයක තියෙනවා මිලියන 1800ක් මේ ආණ්ඩුවෙන් ගෙවුවා කියලා. ගිය ආණ්ඩුවෙන් ගත්ත ණය. පිනතින් රටේ ආදායම් ප්‍රශ්නය දියුණු වෙලා තියෙනවද? ආර්ථිකයක් ගොඩනැගිලා තියෙනවද? ඒ කොහොමද ගෙවුවද? කොහෙන් හරි ගත්ත ණය ටිකකින් මේක ගෙවුවා. හොඳයි, ඒකත් පැත්තකින් කියන්න. දැන් තවත් මිලියන ගණන් හම්බ වෙනවා. ඒව ගෙවන්නේ කවද්ද? කවුද ගෙවන්නේ? තව කොච්චර කල් මේ විදිහට ණයට කනවද? මෙතන ඉන්න එකම ගිහි පින්වතෙකුටවත් කාටවත් සිහියට පොඩ්ඩක් ආවද මේ මතක් කරන තාක්කල් අපි තව කොච්චර කාලයක් මේ විදිහට ණයට කනවද කියලා ලෝකෙ? ඔය ණය අපිටම තව අවුරුදු 25ක් 30ක් ණයට කාවි. ඕකේ විපාකය මොනවද? ඔය මිනිස්සු අපිට ණයට දෙන්නේ මිනිස්සු දන්නවා හොඳටම මේ අවුරුදු 50ක් 30ක් ගත්ත ණය ගෙවුවේ නෑ. ඊළඟ ණය ගෙවන්නේ නෑ. එහෙනම් ඇයි අපිට ණය දෙන්නේ? ණය දෙන්නේ වෙන කාරණාවක් සඳහා නෙමෙයි, මේ රට දේව රාජ්‍ය බවට පත් කිරීමේ අරමුණ ඇතුව. ඒක අල්ලගෙන තමයි ඒකට මේ හැම ආණ්ඩුවක්ම ඒකට ග්‍රහණය කරගෙන තමයි මේ ඔක්කොම ණය දෙන්නේ. ඒ නිසා තමයි බලන්න බුද්ධ ශාසන ඇමතුමාට ඉදිරිපත් කරන්න කියන්නේ ඕක පාර්ලිමේන්තුවට. දැන් මෙතෙන්දි කියන්නේ නියත වශයෙන්ම බුද්ධ ශාසන ඇමතුමාට ඕක ඉදිරිපත් කරන්න අගමැතිතුමා දෙන්නෙත් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් කතෝලික ඇමතිවරු එක්කෙනෙක්වත් දෙන්නේ නැහැ ඕක ඉදිරිපත් කරන්න. කිසි දවසක දෙන්නේ නැහැ. ඉදිරිපත් කරන්න ඕන නම් කලින් කිව්වා වගේ මහානායක මාහිමිපාණන් වහන්සේලා ඉදිරිපත් කළා අගමැතිතුමාට ජනාධිපතිනට එන්න මෙතෙන්ට කියලා ගෙන්නලා මේක තහවුරු කළ දුන්නේ නැත්නම් ඇරෙන්නට කවදාවත් ඔක ඉන්නේ නැහැ ඉදිරියට. ඔක දාපු ගමන් අරෙන් කියයි ඔව කඩුවත් අපි දෙන්නේ නැහැ ණය කියලා. එතකොට මොකද කරන්නේ? එනවත් මෙන්න මේකයි ක්‍රිස්තියානීකරණයේ තියෙන මූලික පසුබිම. මේ මෙහෙම තිබුණත් මේක මීට වඩා බලවත් බෞද්ධයාගේ බෞද්ධකම. මීට වඩා බලවත් පින්වත්නි, අපි දන්නවා වේලක් කාල ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ක්‍රිස්තියානිකරණය එනකොට ගෙදෙට ගහ පන්නන්න ලෑස්තියක් ඉන්නවා. එහෙම ඇත්ත ඉන්නවා. මොකද හේතුව? ශ්‍රද්ධාව කියන එක තියෙනවා. බුදුදහම කියන්නේ මොකද්ද කියන එක දන්නවා. ඒක මිනිස්සුන්ට ලැබුණේ නැති අපි හින්දා. ඇත්තටම අපි භික්ෂුන් වහන්සේලා ගමින් ගම පොඩ්ඩක් පාත්‍රය අරගෙන පින්ඩ පාත ගියා නම් මේ දෙක වෙන්නේ රණ්ඩු කරන්න වෙන්නේ කාටවත්? කිසි විදිහකින් වෙන්නේ නැහැ. බලන්න අපිට ඒ ආකල්පයක් අපෙන් ඈත් වෙලා ගිහිල්ලා ජනතාව දුරාචාරයෙන් වළක්ව ගන්න කටයුතු කරා නම් අපිට මේ ක්‍රිස්තියානිකරණය අයින් කරන එක බාධාවක් නෙවෙයි. ඒක බෞද්ධයාව ක්‍රිස්තියානිකරණයට යොමු කරන්න බැරි වෙච්ච බව බැරි බව සුද්ධ වුණක් දැනගත්තේ. හොඳට කල්පනා කරලා බලන්න. ඒ නිසාම තමයි එදාම සුද්ධ පොතවලට කටයුතු සකස් කරේ. ක්‍රම අර කලින් මතක් කරේ, අද බැරි නම් හෙට, හෙට බැරි නම් අනිද්දා, අවුරුදු 50කින් බැරි නම් අවුරුදු 100කින් හරි මේක දේවරාජ්‍යය. අපි මොකද බලාපොරොත්තු වෙන්නේ? පින්නත්නි
ක්‍රිස්තියානි කරන්නේ දරුණුකම කොච්චරද මේ ම්ලේච්ඡත්වය පිළිකාරෝහලට යන මහරගම මහරගම පිළිකාරෝහලට ගිහිල්ලා පොඩ්ඩක් විමසිල්ල හිටියොත් මේ ආගම් ආක්‍රමණය ක්‍රිස්තියානි ආක්‍රමණය කොච්චර බලපතලද කියලා ලෙඩෙක් ගාවට යනවා ලෙඩාට කියනවා ගිහිල්ලා දොස්තර මහත්තයා කිව්වා ඔයා තව දවස් 3-4යි ජීවත් වෙන්නේ කියලා समीप वीगन लेकिनोटीपे क्रिस्तियानी दे देना බයිපාස් ඔපරේෂන් එකක් කළ දින හාමුදුරු කෙනෙක් හිටියා ඒ හාමුදුරු බලන්න නේද අනිත් දෙතුගාවට පොඩ්ඩක් ගිහලා කතා කරන්නේ චුට්ටි ළමෙක් හිටියා ළමෙක් ගිහලා බලනකොට එයා මම බොහොම අමාරු තත්ත්වයක ඉන්නේ මං ඇහුවා එතන මේ ළමයා බෞද්ධද අබෞද්ධද කියලා පස්සේ එයා කිව්වා සිංහල ළමෙක් තමයි කියලා එයා දන්නේ නැහැ කවුද කියලා හරියට සිංහල ළමෙක් තමයි කියලා පස්සේ මං කොහොමත් ආශිර්වාද කරන්න ආවා ඒ ඇවිල පහලට බහිනකොට मुस्लिम आशीर्वाद आशीर्वाद අර මිනිස්සු මුස්ලිම් ආගමේ ඉඳීවි. හැබැයි කෘතවේදී ඉන්න නැති වෙන්නේ නෑ මිනිස්සු. නිසා අපිට කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි නිකන් කෑක ගහින් ඉන්නේ නැතුව අන්න ඒ ටික කළොත් අපිට මේ ක්‍රිස්තියානිකරණය මේ රටෙන් පන්න ගන්න පුළුවන්. හැබැයි මේ කරන්න ලේසි වෙන්නේ නැහැ. අපි අපේ පාලන තන්ත්‍රය කියන එක හරියට හදාගත්තේ නැහැ. महासंघे बलिए बौद्ध
හම්බෙන්නේ ආයි ඒක නිසා දැනගන්නට අපේ මහා සංඝරත්නය දැනගන්න තවත් ওই තත්ත්වයට ඇතිවෙච්ච ගමන් තව අවුරුදු 20ක් යනකොට නියත වශයෙන්ම අපිට සිවුරක් තියාගෙන මේ රටේ ඉන්න හම්බෙන්නේ නැහැ කියන අද මේ ඉන්න අම්මලා තාත්තලගේම දරුවෝ තමයි මුස්ලිම් වෙලා දෙමළ වෙලා කතෝලික තත්ත්වයට පැනලා නම්ගම් පව වෙනස් කරලා අපිටත් ගහලා එනවන්නේ ඉතුරු වෙන්නේ නැහැ අපි හිතන්න එපා අද ඉන්න තත්ත්වේ අපිට ඉන්න වෙයි කියලා සමහරවිට අවුරුදු 20කින් කොහොමද මේක වෙන්නේ කියලා අවුරුදු 20කින් වෙන හැටි මෙහෙම හිතාගන්න දැන් තියෙන පහුගිය ජන සංගමන වාර්තාවේ නියම වාර්තාව දුන්නේ නැත්තේ මේ තත්ත්වයේ ඉදිරියේදී කියන හින්දායි ඊට අනුව අවුරුදු 20ක් ඇතුළත සීට 20කට වැඩිය මේක හැමතිස්සෙම අපි කියන එක අවුරුදු 18න් පහළ ජන කොටස සීට 20කට වැඩිය වඳවලා දාලා ඉවරයි සිංහලියෝ ඒ වඳ කරපු ප්‍රමාණයයි ඉතුරු වෙන ප්‍රමාණයයි ඉතුරු නැත්තම් අඩු කරන ප්‍රමාණයයි බලනකොට ඊළඟ අවුරුදු 20දී සීට 25ක් 30ක් අතර ප්‍රමාණයක් අහිමි වෙනවා අපිට හැබැයි එතකොට දැන් ඉන්න ඔය ඇත්තන්ගේ අවුරුදු 50න් එහා පැත්තේ ඇත්තෝ කොහෙද පදිංචි? තව අවුරුදු 20ක් යනකොට අවුරුදු 50න් එහා පැත්තේ ඇත්තෝ ටික කොහෙද පදිංචි? ඒගොල්ලෝ පරලා යනකොට කොහේ හිදසු පුරාන්න ඇත්තෝ? එහෙනම් අවුරුදු 20ක් 30ක් යනකොට පේනත් රටේ සිංහලයන්ගෙන් ඡන්ද දෙන්නේ ඉතුරු වෙන්නේ 40කට අඩු කොටස. දැනට මහ ගොඩක් නෑ 65 විතරයි ඉන්නේ. ඕක අදෙච්ච ගමන් කවුද මේ රටේ පාලන බලය ගන්න? එදාට මොකද වෙන්නේ අපිට? එදාට සටනක් කරන්නත් පුළුවන් කමන්නේ දුප්පත් සිංහලයෝ නූගත් සිංහලයෝ කිසිම තැනකට එන්න පුළුවන් කමක් නෑ. ලෝකෙ කවුරුවත් උදව් කරන්නෙත් නෑ අපිට. ඔයගොල්ලන්ගේ දරුවන්ට මොකද වෙන්නේ? මේ ටික අහගෙන ඉන්න පොලිසිය මහත්තුරු හමුදාවේ මහත්තුරු ඔය ඇත්තත් ටිකක් කල්පනා කරන්න. ඔය ඇත්තන නීතියක් තියෙනවා තමයි නීතියට වඩා යුතුකමකුත් තියෙනවා. නීතියට වඩා යුතුකම ගැන සලකන්නද? එකක් කියන්න හමුදාවේ මහත්තුරුන්ටත් මේක දැනගන්න. නීතිය තමයි පත්වෙච්ච ආණ්ඩුවයි මහජනයා පත්වෙච්ච ආණ්ඩුව රකින්නට ඕනේ හමුදාව. ඇත්තයි. හැබැයි ඒ මොකද මහජනතාව ආණ්ඩුව පත් කරපුවාම ඒ ආණ්ඩුව මහජනතාවයි රටයි ආරක්ෂා කරනවා. ආරක්ෂා කරන හින්දයි හමුදාව ඒ ආණ්ඩුව රකින්නට ඕනේ. හැබැයි රටක් නැති කරනවා නම් ජාතිකුත් නැති කරනවා නම් ශාසනිකුත් නැති කරනවා නම් එහෙනම් ඒ ආණ්ඩුව ආරක්ෂා කරන්න හමුදාව බැඳිලා නෑ. හමුදාවක් ඉන්න රටක් රකින්නට ඒ රටේ ජාතියක් රකින්නට අපිටම රට රකින්නේ කියලා ජාතිය පැත්තකින් තියන රට රකින්න හමුදාවක් ඉන්න රට කඩලා දෙන්න ජනතාවගේ සාවකාලිකව පත්විච්ච මිනිහෙක් හරි ගෑණියෙක් හරි ඇවිල්ලා අවුරුදු 6කට හරි 10කට හරි 12කට හරි ආපු මිනිහෙක් හරි ගෑණියෙක් හරි ඇවිල්ලා එයාගේ දෙයක් හරි එයාගේ දෙයක් වගේ මේ රට කෑල්ලියට කඩලා දෙන්න හදනවා නම් හමුදාව බලන් ඉන්නේ. ඒගොල්ලෝ හමුදාවට බැඳලා ඉන්නේ රට දැනෙන්නේ ජීවිතප කළා ජීවිත පරිත්‍යාග කරන්නට. දේශපාලකේ ජීවිත පරිත්‍යාග කරන්න ඇවිල්ලා නෑ රට දැනෙන්නේ. ඒක හොඳට හිතේ තියාගන්න ඕනේ. අපි මොකද කරන්නේ? හමුදාව කියලා ජීවිත කාලයක්ම ජීවිතේ කැප කරලා හමුදාවේ කටයුතු කරනවා. ඒ වුණාට අර සාවකාලිකව පාලන බලයට එන කෙනෙකුට ඕන විදිහට රටක් කරන්න දෙන්න බලාගෙන ඉන්නවා. මේ කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගන්න පොඩ්ඩක්. කොන්ද තියනවනම් රටක් දැනගෙන හැඟීමක් ඇති පාලක හමුදාවක් නම් අපිට ඉන්නේ. වැඩි දෙයක් ඕනේ හමුදා නායකයෝ කීප දෙනා ගිහිල්ලා නායකයාට කියන්නේ මේක කරන්න දෙන්න බෑ කියලා. වැඩි දෙයක් කරන්න උඹලා නැහැ.
මම ඒ කවස්තාවෙදි මේක ඇහුවා දැන් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා අවුරුදු 5කට විතර ඉස්සෙල්ලා ඔය ඇත්තන්ට ආණ්ඩුව අල්ලන්න යන්න ඕනේ නෑ ඔය ඇත්තන්ට නායකයෝ කීපෙනා ගිහිල්ලා ජනාධිපතිනි ගාවට ගිහිල්ලා කියන්නේ මැඩම් මොකද්ද දැන් අපි කරන්නේ මේකයි කත්තේ මෙහෙම කරන්න දෙන්න බෑ කියලා ඉත ඔබතුමීට පාලනය ගෙනියන්න ඕන නම් මේ රටේ තත්ත්වය මේකයි අපිට ඊට දෙන්න මේ කරන්න කියලා එක්කවනම් හමුදාව ඒක රාශියලට මේක කිව්වනම් ජනාධිපතිනි ඔළුවරන්නේ ඔළුවරන්නේ වෙනවනේ ජනාධිපතිනි එතකොට මොකක්ද මට ලැබිච්ච උත්තරේ හාමුදුරනේ ඒගොල්ලෝ ටික එකතු කරගන්න එකනේ අමාරුව ඈ ඔන්න ඔකයි ලැබිච්ච ඒ උසස් නිර්ධාරණේ කිව්වේ त्रिविध हमदा ඒ දරුවන්ගේ අනාගත කල දසාව මේකයි කියලා දැනගන්න. ওই දරුවෝ මේ රටේ හිටියොත්. සොයතු කියන සමාජ අපේණි රටක දර්ශනා කියලා. දැන් යවන්න අනිත් රටකට ඒ මතක තියාගන්න ඔය විදේශීය රටකට ගිය කිසිම මිනිහෙකුට පළවෙනි පන්තියේ ප්‍රවේශිකමක් නම් හම්බ වෙන්නේ නැහැ කියන එක. ගණන් ගන්න තුට්ටුවකට අපි ලොකුවට පිටත් මොකද අපි දන්නවා හොඳට මේකයි කියන්නේ. ලොකෝද මෙහෙ ඇවිල්ලා කුම්බගෙන කිව්වට මගේ පුතා ඇමරිකාවේ මගේ පුතා එංගලන්තේ මේවා කිව්වට ඔය ඔක්කොම ඉන්නේ දෙවෙනි පන්තියේ තම බොහෝ දෙනා ඉන්නේ තුන්වෙනි පන්තිය පුරවැසියන් ඉන්නේ ඉන්නේ කරන් ගන්නවත් නැහැ ඒක හොඳට හිතා ගන්න මේ රටේ තමයි අපි අපිට අපේ කියලා ඉන්න පුළුවන් රට මේ රට හැබැයි මේ රටේ අපිට පුරවැසි භාවය නැති වෙන්නේ අරවා නම් එහෙනම් අපිට කොහෙන්ද මොකද ඉතුරු වෙන්නේ दुर्वलिया अवधि ඒකට අපි ගෞරව කරනවා හිත පහත් කරනවා මෙතෙන්ද මේ වැඩම කළා මේ කාලය ගත කළා අවුවේ තපගෙන බිම වාඩි වෙලා මම යෝජනා කළා අපි බහිමු බිමට කියලා ඒතොර මම තරදරයක් කරන දැන් මේවා මෙයක් කරන්න ගියා මයින්ඩ් එකක් කරන්න ඕනේ තවත් එකක් කරන්න ඕනේ ඒකින්ද ඒකන අමුත්තක් නැහැ මේ ගැන මේ කරුණ ටික හොඳට ඉතිලා ගන්න මේ මිෂනාරි ආක්‍රමණයෙන් ගැලවෙන්න නම් අපිට තියෙන මිෂනාරින්ට පැන බැන ඉන්න එක නෙමෙයි අපිට තියෙන්නේ අපේ දේ කරන්නට අපිට අයිති දෙකලොත් ඒ මිෂනාරින් වෙන නිකම්ම එළවන්න පුළුවන් හැබැයි මේ මැදයක් තියෙනවා
මේ තපස්කම් කළා නම් ඔක්කොම කරන්න පුළුවන් තමයි නෑ කොහෙත්ම ඊ ප්‍රේතමයන් බණකට කියලා මහත්ය කියලා පොළ ගොඩාක් වෙනවා කිස් කොළ ගොඩක් ඉරි ගහලා ඉරි ගහලා මම මොකද කියලා නෑ හදින් මේක මෙතනදී ඉදිරිපත් කළා මේ අත්සන් ටිකක් ගන්නවා මම මොකද මේ පැත්තේ මේ ක්‍රිස්තියානිකරණයක් තියෙනවා හවුදනේ මේකට පෙස්සමක් ඉදිරිපත් කරන්න මොකදේ මහත්ය අල්ලා යන්න ඔකත් අරගෙන ඔය පැත්තන් කාටද ඉදිරිපත් කරන්න හදන්නේ බුද්ධ ශාසනය මෙතුමාට ඉදිරිපත් කරනවා මංකම් මහත්යෝ බුද්ධ ශාසනය මෙතුමාට නෙමෙයි තපස්කම් කර කර ඉන්න හදන්නේ නැතුව මේ මහත්යා තම රැකගෙන මේ නිකාන් දිලානේ ෂේප් එකේ වැඩේ කරගන්නට නම් ගහගන්නට වැඩ කරන්නේ නැතුව දෙලින්ම කරන්නේ කරන්න ඉදිරියට ගිහිල්ලා තපස්කම පැත්තකට දාලා වැඩ කරපු තැනක විතරයි ඔය අත දාසරලා දාලා යේ යන්නේපා කවදාවත් පොලිසියකට පැමිණි කරන්ට මේ ප්‍රදේශයට අවිලා ක්‍රිස්තියානියත් මෙහෙම කරනවා කියලා පොලිසියට දොස් කියන්න බෑ අපේ පොලිසිය කරන්න දෙයක් නෑ පොලිසිය පාලනය කරන්නේ ක්‍රිස්තියානිය ඇමතිවරු පොලිසිය මහතුරු වෙවුලනවා මැනේ නියෝගයනකොට සමහරක් මිෂනාරිකයෝ ඒගොල්ල ප්‍රදේශයට එන්නේ ඇමතිතුමාට කියලා ඒ පැත්තේ පොලිසියට දන්නලා මොකක් හරි වුණොත් එකපාරටම පොලිසිය එන්න ක්ලෑස්ටි කළා අපිට පොලිසිය ආරක්ෂාවක් නැහැ දැන් කියන්නේ මොකද අපිට අයිතිය තියෙනවා ව්‍යවස්ථාවේ අයිතිය තියෙනවලු වෙනත් ව්‍යවස්ථාවේ එහෙම අයිතියක් නැහැ ව්‍යවස්ථාවේ තියෙන ආගමක් ඇදහිමේ නිදහස व्यवस्थावे तीन प्रकाश किरी मेरी दास मिसाक मे विद्यत आयता क्रम आगम हरवी मे दास ने एम न कि अन्न क्रिस्तियाने ओय फादर्स लाइन ने संत एक अन्न फादर्स अर कि अन्न ओय बोलांगे धर्मे देशना करन महाजनता विदिरी टेविल्ला මම යෝජනා කළා මට මාව යෝජනා කරගන්න බැරි වුණාට දේශනාවකට ඉතින් මහානායක කාංග්‍රස් එක්කලා ඔස්කල් ගෝමිස් සියතුමා බොහොම හිතවත් කටයුතු කරපු හිතවත් කියන්නේ අර ජාතික වශයෙන් සිංහල වශයෙන් එකතු වෙලා කටයුතු කරා කතා බහ කරා හැබැයි හිතවත්කම වෙන මොකක්වත් නෙමෙයි තිබුණේ ජාතික ප්‍රශ්නවලට මම හිතන්නේ ආගමික ප්‍රශ්නවල නෙමෙයි හිතක් තිබුණා කියලා මට විශ්වාස කරන්න බෑ ජාතික ප්‍රශ්නවලට ඒ නිසා මම නිකන් යෝජනා කළා මේ මහත්මයාට මේ සියතුමාට දෙමුද දේශනාවක් කියලා වෙනත් ගිහි පැවිදි ඔක්කොම පොඩ්ඩක් පස්සේ ගිහුවා ඉතින් කියපදේ මොකද්ද අද මේ වගේ තත්ත්වයක් තියෙන්නේ මේගොල්ලෝ කොහොමත් මේක යටින් ඉන්නවා අපි කොහොමද මෙවැනි අවස්ථාවක් තියෙන්නේ හැබැයි දැන් කොමාරි ඒකට ආරාධනා වෙන බව කෙලින්ම මම යෝජනාව කරනවත් එක්කම ගිහිල්ලා පියතුමාට කියලා තියෙන්නේ ඉවරයි පස්සේ ගිහිල්ලා මම තුමා මෙහෙමයි මම යෝජනා කළේ කැත්තයි මෙතන මේකයි කියන තත්ත්වය ඔබතුමා පිළිගන්න ඕනේ අද මුළු බෞද්ධ වර්ගයාම ඉන්නේ ක්‍රිස්තියානිය කමත් එක තරහින් මුළු බෞද්ධයෝ බෞද්ධයෝ කියන ඇත්ත ක්‍රිස්තියානිය කමත් එක දැන් තරහයි ඉස්සර තිබ්බ සමගිය දැන් නැහැ දේශපාලකය ඇරෙන්නට ඒක නිසා මේ අවස්ථාවේදී මෙහෙම එකක් දුන්නොත් මටත් කතා කරන්න බැරි වෙනවා මම මෙහෙම කිය කියා අපි මෙන්න මේ විදිහට අපි වැඩ කරනවා කියලා ලෙකින්ද විරුද්ධයි මේ සමිතිය ඇත්ත කියලා සියතුමාට කියන්නේ සිද්ධ වුණා සියතුමත් මේ පස්සේ ටික වෙලාවක් කතා කරා කතා කරනකොට ඒගොල්ලෝ කිව්වා මේකට අපි විරුද්ධ තමයි කියලා ඉතින් එහෙම කියනවා තමයි මම විරුද්ධ නම් කතා කළා කියන්නේ කියන්නේ ලෝකෙට ප්‍රකාශ කළා අපි විරුද්ධයි මේකට අපේ සම්බන්ධයක් නැහැ කියලා නෑ පින ක්‍රිස්තියානි නම් ඔය යෝහවිත් සමින් ආවත් සෙවන්දේ ඇඩ්වෙන්ටිස් නමින් ආවත් මොකෙන් ආවත් ක්‍රිස්තියානි නම් ක්‍රිස්තියානි තමයි ඔය ඔක්කොම යකින් යන ව්‍යාපාරය ආයේ එක දෙක නෑ නැත්තම් ඇත්තනම ඒගොල්ලෝ කියනවා නම් නෑ කියලා
අපවත් කරන්න නම් ලෑස්ති වෙන්න ශාසනයේ නාමයෙන් අපි කීපදෙනෙක් අපවත් වෙමු අතීතයේ අපවත් වුණාද එහෙමනේ රැකගෙන නාමයෙන් එහෙමනම් ඉතින් එතකොට ඒකෙන් පාඩම් අපි ඉගෙනගෙන එක්ක පැනලා දුවයි ඔක්කොම ටික නැත්නම් අපේ මල මිනිහට උඩින් ඒගොල්ලෝ ඉදිරියට එවි ඔය දෙකෙන් එකක් තියෙන්නේ ඒ ටික හොඳට සිහිය දරාගෙන මේ පූජා භූමියේ මේ දලදා වහන්සේගේ නාමයෙන් අදිෂ්ඨාන කරගෙන යන්න ලබන සැරේ මෙතෙන්ට එනකොට මේ ස්ථානෙට වරිණකොට අපි අඩුගානේ එක්කෙනෙක් පස් හය නමක් වැඩම කරගෙන ඇවිල්ලා අපේ සංඝ බලයේ ශක්තිය වෙනඳ අපි අදිෂ්ඨාන කරගන්නවා තම දිනාතම තෙරුවන් සරණ වේවා Le
පහන නිවුනා අදී දුවඳුර දුරදු නුවන පහන නිවුනා සතුටම දිනුන අපි නොම සමිත ඔබ Amen.
අපිට අද හිමි නෑ අනේ අපි අද අසරණයි සෝමහාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ සලසනු මැන ඉනිසන්නේ